Agriculture Technology Demonstration Park. ಕೃಷಿ ತಾಕ್ಷಣಿಕ ಉದ್ಯಾನ ಸ್ವಯಾಯನ ಗಮನ. ಕೃಷಿ ಅಂಶ ನವೀಕರಣ ವ್ಯಾಪ್ತಿಯ ಲಾಂಕೀಯ ಕೃಷಿ ವಂಶಕಥಾವೇ ನವ ತಾಕ್ಷಣಿಕ ಪರಿವರ್ತನೆ. ನವ ಮುತಾಕ್ಷಣೆ ಗೋವಿಮಿಟ ಕೆಂದಮಿನ್ ಸಾಂಪ್ರದಾಯಿಕ ಗೊವಿಯ ವೃತ್ತಿಯ ನಿಪುಣತ್ವೆನ್ ಪಿರಿಪುಂಡಾಯಕ ಬಾವಟ ಪತ್ಕರನ ತಾಕ್ಷಣಿಕ ಪೆಲಹಾರಕ ಆರಂಭೆಯ. මමදන් ඉන්නේ මහනුවර දිස්ත්‍රික්කයේ දොළොස්බාග ප්‍රදේශයේ පිහිටා තිබෙන තේවගා ඉඩමක. ඉතින් ඔබට පේනවනේද බැලු බැලු හැම තැනම හොඳින් වර්ධනය වුණු අහස සිමින්නට දිව යන ගම්මිරිසල්. ඇත්තටම ගම්මිරිස් කියන්නේ සිරස් අවකාශයන් තුළ හොඳින් වර්ධනය වෙන භෝගයක්. ඉතින් ඔබටත් සීමිත ඉඩක් නම් තිබෙන්නේ ඔබටත් පුළුවන් මේ ආකාරයට ගම්මිරිස් වගා කරන්නට. හැබැයි නිර්දේශිත පරතරයන්ට අනුකූලව. ඉතින් අද වැඩසටහන තුළින් අපි බලාපොරොත්තු වෙන්නේ මේ පිළිබඳ වැඩිදුර ඔබව දැනුමත් කරන්නට. ඉතින් ආරාධනා කරනවා රැඳෙන්න අපත් සමග මේ ඔබගේම සැඟවුණු කහවණු. ලෝකයේ ගම්මිරිස් වගා කරන්න පුළුවන් ප්‍රධාන ක්‍රම දෙකක් තියෙනවා. එකක් තමයි අපිට පුළුවන් ගම්මිරිස් වගා කරන්න අජීවි ආධාරක භාවිතා කරන්න. ඒ වගේම අපිට පුළුවන් සජීවි ආධාරකත් පාවිච්චි කරන්න. සජීවි ආධාරක භාවිතා කරලා ගම්මිරිස් වගා කරන ක්‍රමය තමයි ලංකා ගොඩක් ප්‍රචලිත වෙලා තියෙන්නේ. ඉතින් මෙතනදී ඔබට බලා ගන්න පුළුවන් මේ තේවගාවත් එක්ක අතුරු භෝගයක් විදිහට ගම්මිරිස් වගා කරලා තියෙන විදිය. මෙතනදී අපරණ කෘෂි කර්ම දෙපාර්තමේන්තුවේ සම්මත පරතරය වෙන්නේ අඩි 20න් 20 ආධාරක ශක්තිය යොදා ගන්න. ඉතින් ඔබට පේනවා මෙහිදී මේ ගම්මිරිස් සඳහා ආධාරක්ෂාක වශයෙන් යොදාගෙන තියෙන්නේ තේවගාවටම යොදා ගන්න අඩු මට්ටමේ හෝ මැදි මට්ටමේ හේවන ශාකමයි. එහිදී අපිට ශාක විශේෂ කීපයක් ලංකාවේ යොදා ගන්නවා. මෙහිදී ගොඩක් ලබලා ගන්න තිබෙන්නේ අපි කියන ග්‍රැවිලියා රොබස්ටා කියලා, හැම නැත්තම් සිල්වෝක් කියලා, හැම නැත්තම් පොදුවේ කතා කරන සබුක්කු. ඒ වගේම ටූනා වගේ ශාක තවත් පාවිච්චි කරනවා නම් මිරිසි දියුණුවක් පුළුවන්. ඒ වගේ මේරපුදු ශාක පුළුවන්. ඒ වගේ තේවගාවට පාවිච්චි කරන ඒ මැදි මට්ටමේ සෙවන ශාක අපිට පුළුවන් ගම්මිරිස් වගාවේ ආධාරක ශාක විදිහට පාවිච්චි කරන්න. ඉතින් මේ වගේ ආධාරක ශාක අපිට යොදා ගැනීමෙන් අපිට පුළුවන් වාසි කීපයක් අත් කරගන්න. එයින් ප්‍රධානම දේ තමයි ඔබට පේනවා මේ ගම්මිරිස් ශාකයක් ගත්තොත් එහෙම අඩි 30ක් 40ක් වගේ උසකට වර්ධනය වෙලා තියෙනවා. ඉතින් මේ වගේ හොඳින් වර්ධනය වුණු ගම්මිරිස් වලකින් අපිට පුළුවන් එක කන්නයකදී අමු ගම්මිරිස් කිලෝග්‍රෑම් 70ක් පමණ සාමාන්‍යයක් කඩාගන්න විභවයේ වශයෙන්. ඉතින් ඒක හොඳ දෙයක් ගොවින්ගේ පැත්තෙන්, විශේෂයෙන්ම දැන් අතුරු වගාවක් විදිහට මෙතන කරන නිසා ඒ ආදායම වැඩි කර ගැනීමේ ලොකු හැකියාවක් තියෙනවා මේ වගේ දෙයක් පාවිච්චි කරොත්. ඒ වගේම අනිත් දේ තමයි දැන් මේ තේවගාවේ ලැබෙන වාසිය තමයි තේවගාවෙත් මේ පාවිච්චි කරන ආධාරක ශාක අපිට නිසි පරිදි නරත්තු කරන්න පුළුවන් වෙනවා මේ ගම්මිරිස් භෝගයත් එක්ක මේක යොදා ගැනීම. විශේෂයෙන් මේ වගේ එන අනවශ්‍ය උතු ඉවත් කිරීම, ඒ වගේම ඒවයි තියෙන සෙවන මට්ටම නිසි පරිදි කළමනාකරණය කිරීම, ආන් ඒ වගේ වාසි කිහිපයක් සැලකෙනවා. ඊට අමතරව විශේෂයෙන් මේක තියෙන අනික් වැදගත්ම දේ තමයි තේවගාවක් වගේ දෙයකදී අපිට ගොඩක් වෙලාවට අපි පාවිච්චි කරන්නේ මේ භූමියේ තියෙන මේ තිරස් අතර තියෙන භූමියේ තියෙන වාසිය තමයි පාවිච්චි කරන්නේ. නමුත් මේ වගේ ක්‍රමයකට ගියොත් අපිට අත් කතා කරනවා කෘෂි කර්මාන්තයේදී සිරස්ව අපිට තියෙන ඒ අවකාශයන් පාවිච්චි කිරීම ගැන. ඉතින් සිරස් අවකාශය ඉතා ඵලදායි පාවිච්චි කරන පුළුවන් විදිහක් තමයි මේ තේවගාවේ සෙවන ශාක වලට ගම්මිරිස් යොදා ගැනීම. ඔන්න පොළවේ ඉඳ ප්‍රමාණවත් මදි නම් අහස්සිර ප්‍රයෝජනයට ගනිමින් මේ ආකාරයේ ගම්මිරිස් කුළුණු හදාගන්න වගාව පටන් ගන්න කොහමද? තේවගාවක් යටතේ අතුරු භෝගයක් විදිහට ගම්මිරිස් වගා කටයුතු කරනවා නම් අපි අඩි 20ක විතර වගේ පරතරයක් තමයි ලබා ගත යුත්තේ. එතකම අපේ මේ තේ වත්තේ දැනටමත් සිටවලා තියෙන සබුක්කු, එරබුදු වගේ සෙවන ශාක තියෙනවා. ඒතකොට මේ සෙවන ශාක බොහෝ දුරට අඩි 20ක විතර වගේ පරතරයට තමයි අපි සිටවලා තියෙන්නේ. ඒතකොට මෙන්න මේ සෙවන ශාක භාවිතා කරලා අපිට පුළුවන් මේ ඔබ දකිනා වගේ අඩි 35ක් 40ක් විතර වගේ උසට අහස උසට වැවෙන ගම්මිරිස් වගා කටයුතු කරන්න. ඒතකොට මේ අපි ගම්මිරිස් වගා කටයුතු කරගැනීමේදී අපි අර කලින් සඳහන් කරගත්ත අපේ තේ වගාවේ තියෙන එරබුදු එතකම සබුක් වගේ ශාක තමයි යොදාගන්නේ. ඒතකොට සාමාන්‍ය විදිහෙම අපි ගම්මිරිස් පැල සිටුවීමේදී අඩි එකහමාරක දිග පළල ගැඹුර තියෙන වලක් කපා ගන්නවා. එතක මේ වලට කාබනික පොහොර කිලෝ 12ක් පමණ යොදනවා. එතකම රොක් පොස්පේට් ග්‍රෑම් 100ක් පමණ මිශ්‍ර කරනවා. ඉන්න අනතුරු අපිට පුළුවන් නිවැරදි විදිහට ගම්මිරිස් පැලයක් සිටවන්න. මේ ගම්මිරිස් පැලේ සිටවලා අනිවාර්යෙන් මේ ආධාරක ශාකයට අපි
පහුරු අල්ලා ගැනීම සඳහා වැඳ දැමීම කරන්න ඕනේ. මේ සඳහා රෙදිපටි හෝ හන් නූල් වගේ දේවල් අපිට භාවිත කරන්න පුළුවන්. එතක මේ කුඩා පැලේට යම් කිසි ආකාරයකින් වසුණක් වගේ දනවන නම් තවත් යෝග්‍යයි. එතකොට අපිට පුළුවන් මේ පැලේට හොඳින් ජල සම්පාදනය කරන්න. පැලේ පවතින ස්ථානය අනුව යම් කිසි සෙවන මද තත්ත්වයක් තියෙනවා නම් අපිට පුළුවන් తాවකාලිකව ඒ කුඩා ගම්මිරිස් පැලේට සෙවන ලබා දෙන්න. මෙහෙම පටන් ගන්න වගාවක් නිසි ආකාරයක නඩත්තු කරගන්නේ කොහොමද? මුල් අවස්ථාවේදී ආදරක ශාකයේ දිගේ ඉහළට වර්ධනය වෙන ගම්මිරිස් වලක් තියෙනවා නම් හරසතු බෙදෙන්නේ නැතිනම් අපිට පුළුවන් පැලේ පාදස්තයේ සිට පටර තුනක් පමණ ඉතුරු කරලා අග්‍රස්ත කොටස ඉවත් කරලා දාන්න. ඒ තුලින් පහලින් නැවත අලුත් රිකිලි ඉහළට වර්ධනය වෙනවා. ගම්මිරිස් වැලේ අලුත් ඉහළට වර්ධනය වෙන රිකිලි අපිට පුළුවන් ස්ථාන කිහිපයකින් ඒ අදාළ ආධාර ශාකයට බැඳ දැමීමක් කරන්න. ඒ තුලින් වඩාත් හොඳට පහුරු අල්ලා ගැනීමත් සිද්ධ වෙනවා. අතුරු භෝගයට තියෙන ආධාර ශාකවල පහළ මට්ටමේ තියෙන සෙවනතු වගේ දේවල් තියෙනවා නම් ඒවත් නිසි ආකාරව කප්පාදු කර ගැනීම වැදගත්. ඒත් එකම කාලයත් සමග ගම්මිරිස් වැලෙන් පාවැල් හට ගන්නවා. ඒත් එක්කම ඉහළට සිට පහළට එල්ලිලා වැටෙන වැල් හට ගන්නවා. මේ පාවැල් සහ එල්ලිලා වැටෙන වැල් අනිවාර්යෙන් කප්පාදු කර ගැනීම, කපා ඉවත් කර ගැනීම අපි සිද්ධ කර ගන්න ඕනේ. ඉහළට වර්ධනය වෙන මේ ආධාර ශාකවලත් නිසි කාලයේදී සෙවනතු කප්පාදු කර ගැනීම ඉතාමත් වැදගත් කාර්යයක්. අපි මේ වගේ අතුරු භෝගයක් විදිහට වගා කටයුතු කරනකොට මේ ඔබ දකින මේ වගේ ගම්මිරිස් වැලක අපිට පුළුවන් ඒ ප්‍රධාන භෝගය අපි මෙතන දකින්න ලැබෙන්නේ තේ වගාවක් යටතේ. එතකොට මේ තේ වගාවේ දළු නෙලන මට්ටමින් ඉහළ සිට තමයි අපි නැවත හරස්සතු නිර්මාණය කරගන්නේ. එතෙන් සිට ඉහළට අපිට පුළුවන් මේ ගම්මිරිස් වැල් හොඳින් වර්ධනය කරන්න. ඒත් සමගම අපි දන්නවා අපි ගම්මිරිස් අස්සන්න ලබා ගන්නවා. ඒත් සමගම අපිට පුළුවන් සෙවන කප්පාදු කරන කාලයේදී මේ ගම්මිරිස් වැල්වල ඉහළ කොටස බැඳ දැමීමක් සිද්ධ කරන්න. ඒ තුලින් වැල් පහළට ඉදිරිලා එම සිද්ධ වෙන්නේ නැහැ වගේම වැල් ඉහළට වර්ධනය හොඳින් සිද්ධ වෙනවා. අපි ගම්මිරිස් වැල් නඩත්තු කටයුතු කරනකොට නිසි කාර්යයේදී පොහොර දීමත් වැදගත්. ඒත් එක්කම වල් මර්ධනය කිරීම. වල් මර්ධනය කර ගැනීමේදී ඒ පැලේ වටා නිසි ආකාරව අතින් වල් ගලවා මර්ධනය කර ගැනීම වඩාත් යෝග්‍යයි. ඒත් එක්කම නිවැරදිwidetilde ඉඩ මේ පාන්සුව ජල සංරක්ෂණය කර ගැනීමටත් කටයුතු කිරීම ඉතාමත් වැදගත්. ඒත් එක්කම කාලයත් සමග අපිට මේ ගම්මිරිස් වලක් අඩි 35ක් 40ක් දක්වා ඉහළට වර්ධනය කර ගැනීමේ හැකියාව තියෙනවා. එතකොට මේ සියලු කාර්යයන් අවසානයේ ඉතා ඵලදායි භූමියක් ඒත් එක්කම වැඩි අස්සන්නක් ලබා ගැනීමට අපිට හැකියාව එතකම අවකාශය උදා වෙනවා. සාමාන්‍යයෙන් මේ වගේ ගම්මිරිස් වැලකින් කොපමණ අස්වැන්න ප්‍රමාණයක් ලබා ගන්න පුළුවන්ද? මගේ නම විචිත දුරන්තන්න වත්තේ වවසිරේ ඇවිල්ලා අක්කර 32ක්. එතකොට මේක ඉදම පිහිටලා තියෙන්නේ පුපුරැස්සේ. පුපුරැස්සේ මුල්කම ග්‍රාමයේ තමයි ඉදම පිහිටලා තියෙන්නේ. මේකේ තේ වගාවට අමතරව ගම්මිරිස් අතුරු වගාවක් විදිහට කරලා තියෙනවා. ඒකේ ගම්මිරිස් මං සබුක්කු වලට තමයි වවලා තියෙන්නේ. වවලා තියෙන්නේ එතනින් පස්සේ වැල් 1500ක් විතර සබුක්කු ගස් වලට මේ හදලා තියෙනවා ගම්මිරිස්. මේක ප්‍රථමයෙන් මම වගා කරවුවේ 2000 වර්ෂයේ තමයි පටන් ගත්තේ. 2000 ඉඳන් 2005 විතර වෙනකන් ගම්මිරිස් වගාව කරවුවා. වැලකින් සාමාන්‍යයෙන් අඩි 30ක් විතර උස වැලකින් ගම්මිරිස් කිලෝ සාමාන්‍යයෙන් වර්ෂයකට කිලෝ 70ක් විතර නෙලා ගන්න පුළුවන්. නෙලන්නේ ඒක උණගස් ආධාරකයක් විදිහට ගස්වලට තියලා බැඳලා මේ මිනිස්සු නැගලා කඩනවා. මගේ නම අයියේ රංජිත් බණ්ඩාර. අපේ ඉඩම් පිරලා තියෙන්නේ දොළොස්බාගේ නගරේ අලුගල ග්‍රාමයේ. මෙතන මගේ වගාව අක්කර 10ක පමණ ප්‍රදේශයක පිහිටලා තියෙන්නේ. අක්කර 10ට වැල් 200ක වගේ ප්‍රමාණයක ගම්මිරිස් වගා කරලා තියෙනවා. ඒ අතරම තේ වගාව අතර තමයි ගම්මිරිස් වගා කරලා තියෙන්නේ. මගේ වගාව කරලා තියෙන්නේ මේ සබුකු සාකවල සාමාන්‍ය උස අඩි 40ක් පමණ වෙන සාකයක අඩි 30ක විතර ගම්මිරිස් වැල් ගිහිල්ලා තියෙන උඩට ඒ වැලකින් කිලෝ 70ක් පමණ නෙලා ගන්න පුළුවන් අස්වැන්න. උණ සාකය තමයි අපි භාවිත කරන්නේ අස්වැන්න නෙලා ගැනීම සඳහා. ආධාරකයක් වශයෙන් තියලා ඒ මාර්ගෙන් තමයි අස්වැන්න නෙලා ගන්නෙ. මේ ආකාරයට ගම්මිරිස් වගා කරන්න කම්කරු ශ්‍රමය කොච්චරක් වගේ අවශ්‍ය වෙයිද?
තේ වගාව නඩත්තු කරන ගමන්ම තම අතුරු භෝගයක් විදිහට තම ගම්මිරිස් වගා කරලා තියෙන්නේ. ඒක නිසා ලොකු වේදමක් යන්නේ නැහැ මේ ගම්මිරිස් වලට. එතනින් පස්සේ මේ ඉතින් පොහොර දාන්න සාමාන්‍ය ශ්‍රමය යනවා. සාමාන්‍යයෙන් අක්කරයකට මිනිස්සු දෙන්නෙක් විතර යනවා පොහොර යොදන්න. එතනින් පස්සේ ගස් කපාදු කරන්න ඕන. ඒකටත් සාමාන්‍යයෙන් අක්කරයකට මිනිස්සු දෙන්නෙක් විතර තියන්න පුළුවන්. එතකොට වල් නෙලන්න හරි මෙහි මොකුත් නැහැ. තේ වගාවේ අතුරු භෝගයක් විදිහට තියෙන්නේ. තේ වගාවේ එතකොට තේ වගාවේ වැඩ ටික කරගෙන යනකොට මේ ගම්මිරිස්සල්ට අමතර වේදමක් යන්නේ නැහැ මට. තේ වලට විශේෂයෙන් ගම්මිරිසාකේ කියලා කම්කරුවෝ අපි විශේෂයෙන්ම වැය කරන්නේ නැහැ. තේ වලට කරන මේ කම්කරු වියදමට අමතරව සුළු වියදමක් තමයි මේ සඳහා වැය වෙන්නේ. මේ විදිහට ලංකාවේ ඕනම තේ වගාවක ගම්මිරිස් වගා කරන්න පුළුවන්. තෙත් කලාපයේ ආශ්‍රිතව තියෙන තේ වගා ඉඩම්වල ඒ වගේ තියෙන සෙවන ශාකවල අපිට මේ ගම්මිරිස් වගා කිරීම කරන්න පුළුවන් අතුරු භෝගයක් විදිහට. ඉතින් එතෙන්දී අපි සලකන එක් සාධකයක් තමයි මුහුදු මට්ටමේ සිට උස මීටර් 800ක් දක්වා තිබෙන තේ ඉඩම්වල අපිට ගම්මිරිස් සාර්ථකව වගා කරන්න පුළුවන්. මොකද එතනින් ඉහළ උච්චත්වවලදී ගම්මිරිස් භෝගය සාර්ථකව වගා කරන්න බැහැ. ඒ තියෙන පරිසර සාධකත් එක්ක. ඉතින් ඔබේ තේ ඉඩමේ අපූර්ව පෙනුමක් වගේම සුප්‍රිය අස්වැන්නක් ලබා ගන්න විදිහට ගම්මිරිස් වගා කරන්න අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ මෙන්න මේ විදිහට උදව් ලබා ගන්න පුළුවන්. අලුතෙන් ආරම්භ කරන තේ වගාවක, එහෙම නැත්නම් කප්පාදු කරලා ආරම්භ කරන තේ වගාවක අතුරු වගාවක් විදිහට ගම්මිරිස් භෝගය ආදේශ කරන්න පුළුවන්. මේ සඳහා අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නිර්දේශ කරන්නේ අඩි 20x20 පරතරයෙන්. එතකොට අඩි 20x20 පරතරයෙන් ආධාරක හිණි, ආධාරක ශාක සිටුවලා ඒ ආධාරක වලට ගම්මිරිස් වැල් වගා කරලා පුරුදු පුහුණු කරලා ඒ වගාව ආරම්භ කරන්න පුළුවන්. මෙතනදි විශේෂයෙන්ම තේ වගාවේ තේ ගස්වල උසට, තේ දළු නෙලන ගස්වල උස දක්වා ගම්මිරිස් වල වර්ධනය වෙද්දී ඒ ගම්මිරිස් වලේ තියෙන කොළ සහ අතු ඉවත් කිරීම කරන්න ඕනේ. ඒ තේ ගස්වල උසින්ට වඩා උඩින් ගම්මිරිස් වැලේ කොළ එහෙම නැත්නම් වැල පිහිටලා තියෙන්න ඕනේ. ඒ වගේම පුළුවන් මේ තේ වගාවට සෙවන ශාක විදියට සිටුවන සබුක්කු වගේ ගස්වලට මේ ආදේශ කරන්න ගම්මිරිස් වැල් ඒ හරහා වගාවක් කරන්න පුළුවන්. මෙතෙන්දි විශේෂයෙන්ම අපිට සිරස් උස අවකාශය අපිට පුළුවන් ප්‍රයෝජනයට ගන්න. ඒතර මේ ගම්මිරිස් කියලා කියන්නේ මේ විදිහට සිරස් උස මනාව ප්‍රයෝජනට අරගෙන අපිට කළමනාකරණය කරන්න පුළුවන් උපරිම මට්ටම දක්වා වගා කළා ඉහළ අස්වැන්නක් ලබා ගන්න පුළුවන් ක්‍රමයක්. තේවල සෙවන සාගවලට මේ ගම්මිරිස් ආදේශ කරලා හොඳ වගාවක් කරන්න ඒ වගේම ඉහළ අස්වැන්නක් ලබා ගන්න පුළුවන්කම තියෙනවා. ඔබට ළඟම තියෙන ගොවිජන සේවා මධ්‍යස්ථානයේ ඉන්න අපනයන කෘෂිකර්ම ව්‍යාප්ති නිලධාරි හම්බෙලා ඔබේ තේ ඉඩමට මේ විදිහට ගම්මිරිස් අතුරු වගාවක් විදිහට කරන්න අවශ්‍ය සියලුම උපදෙස් මඟ පෙන්වීම ඒ වගේම රෝපණ ද්‍රව්‍ය සපයා ගැනීම ගැන තොරතුරු ලබා ගන්න පුළුවන්. එහෙමනම් ඔන්න වැඩසටහන නිමා කරන්නයි අපි සූදානම් වන්නේ. පසුගිය සතියේ අපිට නිවැරදි පිළිතුරු එවා ජයග්‍රහණය කළ ඔබගේ විස්තර තැන්තිරිය දිස්සෙනවා. ඔබටත් වඩනා කුළුබඩු කට්ටලයක් වගේම අපනයන කෘෂිභෝග තොරතුරු ඇතුළත් පොත් ප්‍රකාශන කට්ටලයක් ඉදිරියේදී ත්‍යාග වශයෙන් ලබා ගන්නට පුළුවන්. හොඳයි, අද වැඩසටහන තුළින් අපි ඔබෙන් අසන පැනේ තමයි අඩි 30ක් පමණ උස කුළුණක් වැනි ගම්මිරිස් වැලකින් ලබාගත හැකි අමු ගම්මිරිස් ප්‍රමාණය කොපමණද? ඒ කිලෝ 20යි, බී කිලෝ 40යි, සී කිලෝ 70යි. එහෙමනම් SK හිස්තනක් නිවැරදි පිළිතුරෙහි අක්ෂරය යොදා 0705 551 551 දුරකථන අංකයට අපිට WhatsApp කරන්න. එහෙමනම් ඉතින් වැඩසටහනෙන් සමුගෙන යන්නට කාල වේලාව හරි. තවත් සංගුණ කවුණු වැඩසටහනයකින් අලුත් තොරතුරු අරගෙන දෙසතියකින් අපි ඔබගේ නිවහනට එනවා.